ගහවගාවි ලංකාවේ පළවෙනි වතාවට ලෝකයේ පළවෙනි වතාවට ගහවගාව පොල් වගාව පළතුරු වගාව අල වගාව සහ එළවලු වගාව අතර ගහවගාවේදී දේශීය සහල් වගා කරන තියෙන භූමියක් සුබ සන්ධ්‍යාවක් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් සාමූහිකව එකවන්ව කටයුතු කළොත් ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අපිට හැකියාව තියෙනවා ඉදිරියේදී ආහාර අර්බුදයක් පැමිණෙන බව සිතමින් බලාපොරොත්තු අත්හැර ගන්නවා වෙනුවට නව බලාපොරොත්තු සමගින් අභියෝගයට සූදානම් වන මිනිසුත් අපේ රටේ ඉන්නවා අපි මේ ඉඩ කඩ වෙන් කරන්නේ ඔවුන් වෙනුවෙන් ගණේමුල්ල බුලුගහගොඩ ප්‍රදේශයේ ජීවත් වන ජයන්ත ඉමුල්ගොඩ මහත්මයා ඉතාමත් සාර්ථක පොල් වගාවක් පවත්වාගෙන යනවා. ඒ වගේම තමන්ගේ පොල් ඉඩමේ ඉතිරි ඉඩකඩ ප්‍රයෝජනට ගනිමින් එහි ඉතාම සරුසාරවත් කහ වගාවක් පවත්වාගෙන යන්නත් ජයන්ත මහත්මයාට හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කහපැල අතර තියෙන පුංචි ඉඩකඩත් ප්‍රයෝජනට ගන්න හොඳ කළමනාකරණ හැකියාවක් මේ ගොවි මහත්මයාට තියෙනවා. ඒ ඉඩකඩේ ගෝණබරු කියන විවර්ගයේ වපුරලා මේ වෙනකොට ඉතාම සාර්ථකව ඒ පැල දලුලා වැඩෙන ආකාරය දකින්න පුළුවන් කිසිම විටක රසායනික පොහොර හෝ වල්නාශක භාවිත කරන්නේ නැති මේ ගොවි මහත්මයා ස්වභාවික ක්‍රමවේදයකට වල්නාශක සහ පොහොර තමන් විසින්ම නිෂ්පාදනය කරගන්නවා ඉතින් අපි නිකම්ම අපත යමුන කාල වේලාව කොයිතරම් ප්‍රයෝජනට ගන්න පුළුවන්ද කියලා අපිම ආයෙමත් හිතලා බලමු www.srilankala.com ආයුබෝවන් වාසනා සුබ දවසක් අද 2022 ජූනි මාසයේ 26 ඉරිදා මේ ඔබ දකින්නේ කහවගාවක් මේක කරලා තිබෙන්නේ සාමාන්‍යයෙන් කහවගාව එන්නේ අප්‍රේල් මාසේ වර්ෂයක අප්‍රේල් මාසේ දැන් ඊළඟ අප්‍රේල් මාසේ තමයි කහවගාව එන්නේ නමුත් මේක කරලා තිබෙන්නේ ඒ කහවගාවෙන් පරිබාහිරව අප්‍රේල් මාසේ නෙමේ ආවාරයට කරන කහවගාව මේ ඔබ දකින්නේ මේ වෙනකොට අපි විසින් අහකර පහක හයක ප්‍රමාණයක් වගා කරලා දෙනවා ඒක ඔබට තව නොබෝ කාලෙකින් දකින්න හම්බෙයි ඒකනම් මම මේ අද කියන්න ආවේ මේකට වෙනස් කරුණක් මේ ඔබ දකින්නේ මේ පැත්තෙන් මේ මේ ප්‍රදේශයේ දකින්නේ මේ කහ වගාවත් එක්කම කරලා තිබෙනවා මේ වී වගාව මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට මේ කහ වගාවත් එක්ක කරන වී වගාවක් තමයි ඔබ දකින්නේ ඒ කියන්නේ කහ වගාව සාමාන්‍යයෙන් කරනකොට වැසුන් වගේ වැසුන් විදිහට දමන්නේ ඒ කියන්නේ වහන්නේ කහ හිටෝලා කහ වහන්නේ දාන්නේ කො පිදුරු එහෙම නැත්නම් පොල් අතු ඒවෙන් එන්නේ නයිට්‍රජන් නයිට්‍රජන් පොල් පස ගහ හැදෙනකොට ඒ ගසට උවමනා කරන නයිට්‍රජන් ලබා දීම තමයි එකෙන් බලව. නමුත් ඊටත් අමතරව ඊට පරිබාහිරව මේ කහවගාවේදී කරලා තිබෙන ඔබට පේනවා ඇති මේ කහවගාවේදී මෙතන දේශීය සහල් වගා කරලා තිබෙන. එතන මේක කරන්නේ ගණේමුල්ල බුලුගහගොඩ ජයන්ත ඉඹුල්ගොඩ මහත්තයා තමයි කරන්නේ. ඒ වගේම ජයන්ත ඉඹුල්ගොඩ මහත්තයා සමග රත්නසිරි ඒ වගේ මම ජුටිසිලා මේ අපි කහ වගා කරනවා. කහ කර පහ කහයක ප්‍රමාණයක් දැන්න වගා කරලා දෙන ඒවා වීඩියෝස් වලට ඔබලට පසු ඉදිරිපත් කරනවා. අපි මේක ගැන විස්තරයක් ලබා ගමු රත්නසිරි මහත් ජයන්ත මහත්මයා ඉන්නවා. ජයන්ත මහත්මයා අපි විස්තරයක් ලබා ගන්න ඕනේ. මේ ජයන්ත මහත්මයා දැන් දැන් ජයන්ත මහත්මයා දැන් සාමාන්‍යයෙන් ලංකාවේ කහවගා කරනකොට කහව හිටෙව්වට පස්සේ පාත්‍යද හිටෙව්වට පස්සේ අපි කරන්නේ මේ සාමාන්‍ය ලංකාවේ කරන්නේ වසුම් විදිහට පාවිච්චි කරන්නේ මේ එක්ක පොල් අතු එහෙම නැත්නම් පිදුරු එහෙම නැත්නම් මොනවාද කස්වල කොළ දාලා තමයි වසුන් වශයෙන් පාවිච්චි කරන්නේ. එතකොට දැන් මෙතන පාවිච්චි කරලා තියෙනවා දේශීය සහල් දාලා තියෙනවා මේ මේකේ වැසුණු විදියට. ඒතර මේකේ කැලෑවකුත් නැහැ. දැන් ලංකාවේ ඉන්න කහ ගොවීන්ට මේක හොඳ ආදර්ශයක් ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ඉන්න පාලකෙයින්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මේක ආදර්ශයක් වශයෙන් ගන්න පුළුවන්. මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැහැ මේ ලංකාවේ කිසිදු තැනක. මේ කහත් එක්ක තමයි
මේක මේ දාලා දින්නේ. දැන් ජයන්ත මහත්මයා ඉන්නවා. ජයන්ත මහත්මයාට කියන්න පුළුවන් ද ඇයි ඔබ මේ වගේ කහපාටියක් කරද්දී මේ වැසුන් විදි මේ වගේ දෙයක් කරන්න අදහස් කරේ ඇයි? අදහස් කරේ ඒක තමයි මෙහෙමයි. දැන් අපිට මේ අපි මේ ටිකේම මේ මේ ලංකාවේ මේ ආහාර අර්බුදයට විසඳුම් විදිහට අපි ස්වේච්ඡාවෙන් අපි මහා මහන්සියකින් මේ ගොඩක් දේවල් වගා කරනවානේ. එතකොට දැන් අපේ කහ වගාවල් වල එනවා මේ වල් පැලෑටි එනවා. හරිද? එතකොට ඒකයි අනිත් දැන් නුදුරුවනාගතේදී මේ ආහාර අර්බුදයක් එනවයි කිය කී දෙවන්ත මේ මේ අභියෝග මේ එකක් ලාංකේය ජනතා හමුවේ තියෙනවා. එතකොට ඒවට පිළිතුරු වශයෙන් උත් මම හිතුවා මේ දේශීය සහල් දේශීය සහලක්. හරිද? මේක ගෝණබරු කියලා මේ අපේ දෙවන්ත ශක්තියක් ජනනය කරන්න පුළුවන් සහලක්. මේක මට හිතුණා වපුරන්න ඕන කියලා. මේ 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 ගොඩ. ඉතින් ඒක දැනට මේ මොහොත වෙනතුරුත් සාර්ථකයි. එතකොට මේ මොහොත වෙනතුරු සාර්ථකයි. එතකොට මම හිතනවා මේක ඉදිරියෙත් මේ තව මාස දෙකක් විතර දෙකක් දෙකයි දවස් 10ක් විතර තියෙන්නේ. එතකොට මගේ මේ වියසන්නත් හොඳ වේවි. එතකොට ඒක ඒක පිදුරුවන් බවට පත් වුනහම කහ එතකොට අල බහින කාලේ මාස 5 වගේ වෙනකොට එතකොට මේ දෙක හරියට හරියටම සමපාත වෙයි. එතකොට මේකේ නයිට්‍රජන් ඌනතාවය පොහොරේ දීමක් ආපහු කහවලට ඌමනාවකුත් නැහැ. අනිත් එක තමයි මේක කිසිම දේශීය මොකද්ද මේ මේ මේවා දාලා නැහැ. කියන්නේ රසායනික පොහොර 60ක් මේකට දාලා නැහැ. මේකේ තියෙන්නේ පළවෙනියෙන්ම දාපු ගොම ටිකයි මේ මේ අපේ මේ රත්න මේ කවුද අපේ මේ රත්නසිරි මහත්තයා හදපු මේ කොම්පෝස්ට් ටිකයි. හරිද? ඒවා ටික මිශ්‍ර කරලා ගහපු මේ එකක් තියෙන. ඊට පස්සේ මේ අපි හදපු දියර පොර ගහවුවා එච්චර. ඊට පස්සේ දැන් රත්නසිරි මහත්තයා කියන්නේ මේකට ආපහු ගහන්න මෙපා. යා හොඳට කුඹුරු ගැන දන්නවා වී ගැන. ආපහු මේකට පොර ගහන්න එපා කියලා. ඉතින් මේක දැන් මේක මේ මේ යන්නේ මේක මේ පූදින්න යන්නේ. දැන් මම දන්න විදිහට මම වීඩියෝස් වල බොහෝ බල්ලා තියෙනවා කහවගාව සම්බන්ධයෙන්. කහවබගාවේදී ඒ වගේ තමයි වසුන් විදිහට පාවිච්චි කරන්නේ. අර දැන් මේ ඔබට දැන් මේක සිත් ගන්නා සුළු දර්ශනයක් වෙන්නත් ඕන. ඒක ඒ වගේම දැන් මේකේ රටේ ඉන්න පාලකෙයින්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මේ පිළිබඳ ඔබට කියන්න තියෙන පණිවිඩයක් තිබෙනවාද? මට කියන්න තියෙන මේකයි. රටේ දේශපාලනය පිළිබඳව නම් කිසිම දේශපාලන පක්ෂයක් පිළිබඳව ඒ කියන්නේ මේ කිසිම පැහැදිලි මේ මට විශ්වාසයක් නැහැ. හරිද? අංකුර දේශපාලන පක්ෂ තියෙනවා. නමුත් ඒ පිළිබඳවත් අපිට මේ දැම්මම අනාවැකි පල කරන්න බෑ. නමුත් මේ රටේ පුරවැසියන් විදියට අපිට පුද්ගලික වගකීමක් තියෙනවා. රට කඩා වැටෙනවා නම් ඒක අර පක්ෂයටවත් මේ පක්ෂයටවත් අර නායකයටවත් මේ නායකයටවත් නෙමෙයි සමස්ත අපිම මේ මේ කඩා වැටීමට වගකීම යුත්තන් විදියට පෙනී ඉන්නවා. එහෙම ඉඳලා තමයි මේකට උත්තරේ හොයන්නේ. ඒ කියන්නේ අපේ රට මේ අඬා වැටෙන්නේ අපින් වෙච්ච වැරදි හින්දානේ. ඉතින් ඒක හින්දා පාලකයන්ගේ ඇස් ඇරෙනවා නะ. ඇස් ඇරෙන ඕන තරම් මේ මේ රට ගොඩ ගන්න දක්ෂයෝ ඉන්නවා. ඒ දක්ෂයොත් එක්ක එකතු වෙලා ගමනක් සැරසුම් කරන්න ඕනේ. ඒ වුණාට එහෙම වෙනුමක් නැහැ. නමුත් අපි දැන් මේ අපේ මේ ගොවි මහත්තුරු කියන්නේ මේ අපිට මේ දැවැන්ත ආර්ථික ශක්තියෙන් තියන අය නෙමෙයි. නමුත් අපි පුංචි අපි කරන්න හදන්නේ අපේ ආහාර අර්බුදේ එනවා නම් අපේ ඉස්සරහට අපි ගම්වැසියෝ විදිහට මුළු ගම්වැසියන්ව පණනල රැකගන්න මොකක් හරි වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරමින් ඉන්නවා. ඒකින්ද අපිට මේ වෙලාවේ පාලකයෝ ගැන කියන්න දෙයක් නැහැ. කලකිරීමක් තියෙනවා. පාලකයෝ සහ මේ රටේ විද්වතුන් කියන ඒගොල්ලෝ මේ මේ තර්ක කර කර වාද කර කර අපිටත් දාන්න පුළුවන් ඕනේ තරම් දර්ශන. හරිද? දර්ශනේ දාලා වැඩක් නැහැ. මේක මේ ප්‍රායෝගිකව ඇවිල්ලා මහ පොළොවට බැහැලා කරන්න ඕන වැඩේ નિયમિત වේලාවට කරන්න ඕන කියන එකයි මේ තියෙන්නේ. අපි ඒක නොකරපු එකේ මේ එන්නේ මහා ඛේදවාචක කියන්නේ අපි ආමුවේ තියෙන්නේ. එතකොට ලංකාවේ පරිසරයේ ගස්වැල් සතාසීපාව ඒ වගේම මේ භූමිය ඉතාමත් කෘෂිකර්මාන්තයට ඉතාමත් ප්‍රයෝජනවත් භූමිය. දැන් මේක මේකෙන්ම සටහන් වෙනවා. එතකොට ඒකේ ප්‍රයෝජනයක් ගන්න ඒක අපේ ලංකාවේ බහුතර සමාජය කම්මැලිකමද පාලකෙන්ගේ නොසැලකිල්ලද ඒ ගැන ඔබට මට හිතෙන විදිහට මෙහෙමයි. අවුරුදු කියන්නේ විදේශ පාලනයකින් අපි තොරවෙලා 1948 ගත්ත නිදහස කියන එක හම්බුනේ අපේ දේශීය මේ කොම්ප්‍රොඩෝරු ධනපති පන්තියට. එතකොට ඒගොල්ලන්ට වැඩපිළිවෙලක් තිබුණ නැහැ. සුද්ධ ගිය මගම ඒ වැවිලි කර්මාන්ත ටික අල්ලගෙන එතනින් ගියාම අන්තිමට වෙනකොට අපේ කුඹුරු ඉඳන් ගොඩ කරන තත්ත්වයට අපේ දේශීය පාලකයෝ ආවන්නේ. ඉතින් ඒවයි විපාක මේ තියෙන්නේ. අනිත් එක තමයි මේ පාලකයන්ගේ පහසුව සඳහා මහ කුසීත ජනතාවක් අපි අපේ රටේ ඇති කරා. අපි ඒකෙන් යන්තම් බේරුණා. මොකද මේ අපිට
අපිට විකල්ප විකල්ප මේ 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 අපිට තිබුණා අපි ඉස්සරහා තිබුණා විකල්ප මේ ධාරාවන් ඔස්සේ අපි වර්ධනය කරගත්ත හැකියාව. ඒ කියන්නේ අපි කම්මැලිකම නැති ගතිය. එතකොට ගියාම අපිට රටට ආදරේ ගතිය. මේ ඉන්නේ ඒවයින් හින්දා අපි පොඩ්ඩක් ගොඩ වුණා. නමුත් මේකත් සමස්ත 100%ක් ගොඩවිල්ලක් නෙමේ. ඉතින් රටේ පාලකයා කියන මිනිහා ගැන නම් කිසිම විශ්වාසයක් නැහැ. අනිත් එක පාලිතයෝ ගැන විශ්වාසෙකුත් නැහැ. මේගොල්ලෝ මේ මේ මොකද්ද දැන් බලන්නකෝ දැන් මේ පෙට්‍රල් ඩීසල් නැති පෝලිං වල ප්‍රශ්නකින් පෙළෙන මිනිස්සු දින්නේ කාලා බීලා බියර් බිබි විනෝද වෙමි ඕමි ගහ ගහයි පෝලිං. එතකොට මේක දැන් මේ පීඩාව නව සාමාන්‍යකරණයක් වෙලා. හරිද? එතකොට පීඩාව අතුරුදහන් වෙලා මිනිස්සුන්ගේ. හරිද? මෙන්න මේවා ටික දැක්කහම මට හිතෙන්නේ අපි ඔක්කොම ඒකාබද්ධ වෙලා මහා ශක්තියක් එතකොට නැගිට්ටොත් මෙසම් මේ මේ තනි තනිව මේ විදිහට හුදකලා වෙලා මේ විදිහට යන්න බෑ. අපි අපේ වැඩ වගකීම කරමින් ඉන්නවා. ඒකේ හැබැයි 100%ක ප්‍රතිඵල ගන්න බෑ සමස්ත ප්‍රජාව මෙතෙන්ට නැතුව විද්වතුන් පාලකයන් කියන හැමෝම අලුත් පාලකයන් අලුත් මේ විදිහක් මෙන්න මේ මේ අල්ලස දූෂණය වැඩි වෙච්ච රාජ්‍ය සේවය විශේෂයෙන්ම රාජ්‍ය සේවය මහා කර්මණ රාජ්‍ය සේවයක් ලංකාවේ තියෙන. අන්න ඒ වගේ වට වැට බැඳලා මේ රාජ්‍ය සේවය වගේ ඒවා දුරුමුඛ කරලා අනිත් එක දේශපාලනඥයට මේ 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 නරකම මේ මොකද නරකම ව්‍යාපෘති හඳුන්ලා දෙන්නේ මේ 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 රාජ්‍ය සේවකේ ඉන්න ප්‍රතිපත්ති සම්පාදක මේ මේ මණ්ඩල. එතකොට මේවා එහෙම වෙන්නේ මොකටද? නර දේශපාලනඥයා කිසි දෙයක් දන්නේ නැහැ. එයා එයාට අදාළ විෂය බාර මේ මේ පරිපාලන නිලධාරීන්ට ඒක කියනවා. එතකොට ඒගොල්ලෝ විදේශයන් වලින් අල්ලස් ගත්ත එක අර අර මොකක්ද අර පොතේ තියෙනවා අර කාගේද මේ මේ ආර්ථික කුලී ඝාතකයාගේ පාපෝච්චාරනේ මේ මේ මොකද්ද දේශපාලනඥයා අල්ලන්න කලින් මේකේ ඉන්න මේ නිලධාරී පන්ති අල්ලලා තියෙන කිලා. ඒක තමයි ඒගොල්ලෝ පෙන්ෂන් ගියාම යන්නේ ඒගොල්ලෝ කෙලින්ම යන්නේ බටහිර යුරෝපයට මේ මේ පදිංචියට. ඉතින් මේක මේ මහා කුමන්ත්‍රණය. මේ මහා කුමන්ත්‍රණයගේ ප්‍රතිපල. දැන් වර්තමානයේ සහ අතීතයේ අතීතයේ හිටිය වර්තමානයේත් ඉන්නවා. ඒ කියන්නේ මේ රටේ තියෙන කුෂිකර්මාන්ත විශ්වවිද්‍යාල. ඒවා ඉගෙන ගන්න දේගොල්ලන්ට මේක හොඳ පාඩමක් වෙනවා. ඒ වගේම හොඳ මේක බලන්න ඕන ඒගොල්ලෝ මේවා කරා. ඒගොල්ලන්ට දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද? තරුණ පරපුරට තරුණ ශිෂ්‍යයින්ට. තරුණ ශිෂ්‍යයින්ට දෙන්න. මහාචාර්යවරුන් ආචාර්යවරු ඉන්නා එතන. ඕකටම දෙන්න තියෙන පළවෙනි පණිවිඩය තමයි ඔබ ජූඩ් මහත්තයාට මතක ඇති මේ ලංකාවේ මේ විශ්වවිද්‍යාල පද්ධතියේ සිලබස් එක අපි පොඩ්ඩක් සුවා බලපු අවස්ථාව. එතෙන්දී වල්පැලැට කියලා තිබිච්ච දේවල් ගැන අපි අතරම ආව උපහාසයක්. තේරෙනවද? එතකොට අපි අපේ රටේ වල් පැලෑටි හඳුනගෙන හරිද අපේ රටේ හොඳ පැලෑටි හඳුනගත්තේවත් නැති ජාතියක් කියන මහා ඛේදජනක තැනකනේ අපි ඉන්නේ. ඉතින් ඒකෙන් හින්දා මම කියන්නේ අලුත් විදිහට හිතන්න. අලුත් විදිහට හිතලා වෙන කවුරුත් කියන විදිහට නෙමෙයි අලුත් විදිහට හිතලා අපේ රටට ගැලපෙන දේ මොකද්ද? අපේ රටේ වල් පැලෑටි මොකද්ද? අපේ රටේ හොඳ පැලෑටි මොකද්ද? අලුත් තක්සේරු වලට යන තක්සේරු වලට ගිහිල්ලා වැඩේ හදන්න. අනිත් එක තව මේකක් කියන්නම තියෙනවා මොකක්ද දන්නවද? අපිට තාක්ෂණය අවශ්‍ය නැහැ කෘෂිකර්මාන්තයෙන් තොර. ඔන්න ඕක ඍජුව කියන්නේ. ඕක අභියෝගයක් මම කරන්නේ. කෘෂිකර්මාන්තයට අදාළව තාක්ෂණය භාවිතා කරනවා. එන්නේ කෘෂිකර්මාන්තයට අදාළව තාක්ෂණය වර්ධනය කරන ඉංජිනේරු ප්‍රජාවකින් ඉල්ලන්නේ. මේගොල්ලෝ මොකද අඩුම ගානේ පාත්‍යයක් සරලව නිර්මාණය කරගන්න පුළුවන් අපිට මෙවලමක් නැහැ. ඒ වුණාට බටහිර පන්නේ මොනවා හරි ගැජට් එකක් හදන්න ඕනතරම් මොලේ ඉන්න. ඊට පස්සේ මොකද්ද මේ ගැජට් එක මෙහෙනෙ මේ හදන්නේ. ඒක කෑලි මෙහෙනෙ මේ හදන්නේ. ඒක ගෙනල්ලා හයි කරන්න ඕන කොතනටද මොන ඇනේ දාන්න ඕන කියන ඉංජිනේරුව ඕනේ නැහැ ඔකට. හරිද? ඒකින්ද මේ රටේ තාක්ෂණයේ කෘෂිකර්මාන්තයට අදාළව දියුණු කරන්න කියලා බලධාරීන් ඉල්ලා හිටනවා ඉංජිනේරුවරුන්ගෙන් විශේෂයෙන්ම ඉංජිනේරුවන්ගෙන් ඉල්ලන්නේ කෘෂිකර්මාන්තයට අදාළව තාක්ෂණය වර්ධනය කරන්න. හරිද? පැලටික හිටවන්න, පාත්‍ය හදන්න, පැල මේ මොකද්ද මේ අමු පොල් කඩන්න පවා. හරිද? තාක්ෂණය හදන්න. මේ විකාර කර කර මේ ඉන්නේ නැතුව අපිට ගැළපෙන තාක්ෂණ, අපිට ඕනෑ කරන තාක්ෂණ අපේ රටේ හදන්න. අනිත් එක තමයි මේ දැන් තාක්ෂණ වේදේ කියලා මොකද්ද කරන්නේ? බටහිර යුරෝපේ මොන්ඩිසෝරි පෙළපොත් ටික අපිට තල්ලු කර. එතකොට ඒගොල්ලෝ 1, 2, 3, 4 ඇඩ්වාන්ස් ලෙවල් අරවාමව උඩට ගිහිලා අපිට හැමතිස්සෙම මොන්ඩිසෝරි පොට් ටික 1, 2, 3 තල්ලු කරනවා. අපි ඊට පස්සේ මෙන්න මේ මොන්ඩිසෝරි පොට් ටික අරගෙන ලොකු විශ්වවිද්‍යාල හදලා අපි මේ මොන්ඩිසෝරි පොත් වල තියෙන තාක්ෂණ ඔන්න වේදේ හදනවා. හදලා මෙහෙ යන්ත්‍රය සූත්‍රයක් නිර්මාණය කරාට පස්සේ අනේ පිටිපස්ස හැරලා බලපුවම ඉන්දියාවේ තියෙනවා ඊට වැඩිය ලොකු මේ තාක්ෂණයක් තියෙන එක ඊට වැඩිය අඩු ලාභයක. හරිද? ඉතින් මෙන්න මේ වගේ විගඩන් කලාවක් මේකේ තියෙන්නේ.
අපිට ගැළපෙන දේ නිර්මාණය කරන්න කෘෂිකර්මාන්තයට අදාළව තාක්ෂණය වර්ධනය කරන්න අපේ සංකල්ප කෘෂිකර්මාන්තයට අදාළව සංවර්ධනය කරගන්න හරිද අපේ බීජ සංවර්ධනය කරගන්න අපේ පසට අදාළව විදේශීය පැල නැතුව අපේ පොර ටික අපි හදා ගන්න පුළුවන් මේ පොර දාලා නෙමෙයි කරලා තියෙන මහත්තයා මේ තියෙන මේ සරල කේස් ගන්න තියෙන්නේ දැන් මට අහන්න අවසාන වශයෙන් දැන් ලංකාවේන කහ වගා කරන ගොවීන්ට කහවගා කරන ගොවීන් මේ මේ වෙනකොට පාවිච්චි කරන්නේ තමන් මහන්සියලා වසුරු වහුම් වලට පාවිච්චි කරන පිදුරු සහ පොල්ලත් අවසාන වශයෙන් මේ ලංකාවේ ඉන්න ගොවීන් කහ ගොවීන්ට කියන්න පුළුවන් පණිවිඩය මොකක්ද කහ ගොවීන් විතරයි නේ කහ ඉඟුරු ඉඟුරුල්ල අල වර්ග කරන ගොඩාක් ගොවීන්ටයි අනිත් එක හිස් පොල්ලිඩන් තියෙන අයිතිකාරයෝ කියන්න තියෙන්නේ මෙච්චරයි වසුන් විදිහට වෙන වෙන ඒවා දාන්න පිරිවැය නාස්ති කරගන්න ඕනේ වල් නෙලන්න පිරිවැය නාස්ති කරගන්න ඕනේ හරිද එතකොට මේවට අනිවාර්යෙන් දේශීය සහලක් විශේෂයෙන් දේශීය සහල් කියන්නේ වල් එන වඩු හරිද ඒගො එයා එයා මේ මේ රත්නසිරි ගෝවි මහත්තයා මට පැහැදිලි කරා එයා නැවෙන්නේ කොලේ මැද්දේ ඉඳලා අර අලුත් වී නැවෙන්නේ උඩින් එතකොට මේ මැද්දේ ඉඳලා නැවෙනකොට මෙයාට වල් වලට ඉඩක් නැහැ ආලෝකය දකින්න හරිද ඒක හින්දා දේශීය සහල්ම වගා ගන්න හිස් පොල්ලතු තියෙන ලොකු පොල්ලතු තියෙන ඉඩම් හිමියන්ට කියන්නේ කරුණා කරලා හාලා මේ කියන්නේ ටැක්ටරෙන් සීසාලා කැකුලමට බොහොම ස්තුතියි මන් දන්න ඔබ මේ වෙනකොට කහකර පහක් හයක ප්‍රමාණයක් වගා කරනවා ඒ වගා භූමිය වලට ගිහිල්ලා අපි වගා භූමිය වලට ගිහිල්ලා නැවත වීඩියෝ පටයක් කරන්න බලාපොරොත්තු වෙනවා දැන් මෙතන ඉන්නවා මම මේ රත්නසිරි මහත්මයා රත්නසිරි මහත්මයා කියන්නේ මේ ලංකා මන් දන්න පරිදි තිබ්බටෝඩ ගණේමුල්ල ප්‍රදේශයේ ඒ කියන්නේ තිබ්බටෝඩ ගණේමුල්ල ප්‍රදේශයේ ගොවි මහත්මයෙක් එතකොට මේ ඔබතුමාට මේ ඔබතුමාගේ පොහොර තමයි මේ දාලා තියෙන්නේ ඔබතුමාගේ කාබනිකර මම දන්න ටොන් 6ක් නිර්මාණය කර දිනවා තිබුඩු ප්‍රදේශයේ කුඹුරු අක්කර 10ක් අස්වද්දලා තිබෙනවා ඒක සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා මේකට දාන්නේ ඔබගේ කාබනික පොහොර මේ වගාව දැන් දැක්කහම මේ කහත් මම දන්න ඔබ කහ අක්කර කිහිපයක් කරනවා පහක් හයක පමණ වගා කරනවා ඒ වගාවට දා දින් මේ කාබනික පොහොර මේ පිළිබඳ ඔබ දැන් මේක ලංකාවේ පළවෙනි වතාවට කහ අතරේ දේශීය සහල් වගා කරන මේ සම්බන්ධයෙන් ඔබට දක්වන අදහස ඔබට කියන්න පුළුවන්ද මේකෙන් ගොඩක් දේවල් සිද්ධ වෙනවා දැන් මේ ගැන මේ ජයන්ත සහෝදරයා පැහැදිලි කිරීමක් කළා මේකෙදි අපිට මේකට ආයි පිරිවැයක් දරන්න තව කාලයක් දරන්න ඕනේ නැහැ මේකේ තියෙන වල් ටික නේ ගන්න දැන් මේ ගොයමෙන් මේ වැහිලා තියෙන්නේ එතකොට මේ අපේ කහ වගාවට කිසිම හානියක් වෙන්නේ නැහැ එතකොට කහ වගාවේ මේ අල බහින කාලේ වෙනකොට මේ ගොයම කැපෙනවා එතකොට අපිට නයිට්‍රජන් ටික නිකන් මහම් වෙනවා පිටුරු ටික නැවත මේකට මේ වැටෙනවා එතකොට මේ නයිට්‍රජන් ප්‍රමාණය ලබන සැරේටත් අපි මේවට මේ කාබනික දාලා තියෙන්නේ මේ කවදාකවත් අපි දාන්නේ නැහැ මේ රසායනික ඒ වගේම තමයි දැන් එලක් කට්ටිය කියනවා අපිට යූරියා නැතුව එළවලු ගහක් හිටව ගන්න බෑ හැදෙන්නේ නැහැ මේ හැදෙන්නේ නැත්තේ ඇයි කියලා බලන්න එපා අපි ඉස්සෙල්ලා දාලා බලන්න ඕන අපි බඩගින්නේ ඉන්නේ මේ යූරියා නැත්තම් මේ ගොවියෝ ඉල්ලන විදිහට යූරියා නැත්තම් අපි බඩගින්නේ ඉන්න ඕනේ මුරු ටික කරන්නේ නැහැ එහෙම හරියන්නේ නැහැ මේවා කරන්න පුළුවන් මේ මම නම් කියන්නේ යකඩයක් උඩ හරි ගමන් නැහැ පස් තියනවා නම් ඒක කරන්න බැයි නම් අපිට ඇවිල්ලා කියන්න හැබැයි මේ බිස්නස් විදිහට නෙමේ මේ රටට ආදරය කරන ගොවියන්ට කියන්නේ එන්න අපි උපදෙස් ටික දෙන්නම් මෙන්න මෙහෙමයි කරන්නේ මේ විදිහට කරන්න අපි අස්සෙන් අරන් දෙන්න කියන්න තියෙන අපිට පුළුවන් ඕන කරමැට්ටක් පෝර කරලා ඒකේ අස්සන්න ලබලා දෙන්න. දැන් ඔබ ඔබතුමා දැන් මේ වෙනකොට මම කියන්නේ කාබනික ටොන් 6ක නිර්මාණය කරන තනියම. එතකොට ඒ පිළිම ඒට රජයෙන් අනුග්‍රහයක් ලැබුණාද ප්‍රදේශයේ ඉන බස්නාහිර පළාතේ ඉන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යම් කිසි සහායක් ලැබුණාද එහෙම නැත්නම් ගොවීන්ගෙන් සහායක් ලැබුණා මේ සම්බන්ධයෙන්. ඒගොල්ලෝ නම් ඉතින් ඇවිත් දැන් වසරක 10ක 15ක ඉඳලා කරන්නේ මේ ලංග මේ රජේවල් කිව්වට මේ නෙමෙයි ඔබ නිර්මාණය කරන්නේ වසර 10ක ඉඳලා කාබනික පොර කරන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා ඉතින් බලලා පොඩ්ඩක් ෆොටෝ එකක් කරලා යනවා විතරයි අපේ මහන්සියෙන් අපි හදාගන්නවා. අපි හිතලා මේ කොම්පෝස් හදාගෙන එතකොට දියර පෝර හදාගෙන අපිත් හදා බලලා තමයි අපි මේක හොඳ නරක දන්නේ. අපි ඒකේ දැන් නයිට්‍රජන් ප්‍රමාණය උපරිම මේ වැඩි කරගෙන තියෙනවා. එතකොට මේ මෑතකදී මේ ගම්පහ ප්‍රාලේකම් මේ එකේ දිමුණා රැස්වීමක් ඒකට අපිට එන්න කියලා දිමුණා. දැන් මාස 6ක් විතර වගේ ඇති. එතකොට පෝර කම්පැනි දෙකකුත් ඇවිල්ලා දුන්නා ඒක කියන්න ඕන. ඒගොල්ලෝ ගොවියන්ගෙන් පෝර ඉල්ලනවා 1.5ට නයිට්‍රජන් තියෙනවා නම් ඒගොල්ලෝ රුපියල් 15 ගන්න ගන්නවා කියලා. ඊට වැඩි අඩු නම් ඒගොල්ලෝ ඒකම 10ට ගන්නවා කියලා. ඉතින් මම කියන්නේ එක්කෝ ඒගොල්ලෝ ගොවියර නයිට්‍රජන් වැඩි කරගන්න විදිය කියලා දෙන්න ඕන.
නැත්තම් මේ ගමේ නිෂ්පාදනය කරපු ටික ගමේ ආයේ මේ ගොවියන්ට හදන්නේ හදන එක්කෙනාට දෙන්න ඕනේ. රුපියල් 15ට මේ කොම්පෝස්ට් දෙන්න කිසිම කෙනෙකුට බෑ. ගොම ගෝනියම 350. එතකොට කොළ කිලෝ 4ක් 5ක් යනවා කොම්පෝස්ට් කිලෝ එකක් නිෂ්පාදනය කරලා. ඉතින් මේ කොහොමද දෙන්නේ? කව කාටවත් අපි දෙන්න ඕනේ නැහනේ අපේ ගමේ නිෂ්පාදනය කරලා. පොවර ටික ගමේ මේ කුඹුරු අයට දුන්නා නම් එළවලු හිටවන මිනිස්සුන්ට දුන්නා නම් කොහොවත් යන්න ඕනේ නැහනේ ගේන්නේ. මේක මේ හදලම තියෙන්නේ. මේ කොහෙවත් නැති කම්පැනියක් මේ පෝසක් කරන්නමයි. ඇත්තටම මේ මගේ කාලේට මම නම් දැකලා නැහැ මේ රටේ මේ මේ දේශපාලඥයෝ කියන මිනිස්සු දේශපාලුවෝ ඉන්නේ. මේ පාලුව ටිකක් කනවා අනිත් ඒවාගෙ තියෙන පාලුව තමයි එතන ඉන්න ඕන මිනිස්සු එතන නැහැ. ගොවියා ඉන්න ඕන තැන නෙමෙයි ගොවියා ඉන්නේ. ගොවියා මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ අන්තිමට බලනකොට. දැන් වර්තමානයේ ලංකාව දැන් මේ ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක්නේ වර්තමානයේ වෙනකොට මේ සෑම දෙයක්ම නැති වෙලා තියෙනවා ඩීසල් පැට්‍රන් එක මහජනතාවට දැනිලා තිබෙනවා එතකොට මේ කෘෂිකර්මාන්තයෙන් දියුණු කරගන්න පුළුවන් මේ දැන් ඔබට මේක වගේම මේ ලංකාවේ කෘෂිකර්මාන්තය කාබනික පොහොර වලින් දියුණු කරගන්න පුළුවන් පිළිබඳව යම් කිසි අවසාන වශයෙන් මොකද්ද දෙන්න පුළුවන් පණිවිඩය රජයට පාලකෙයින්ට මහජනතාවට මම මේ රටේ ඉන්නවා මම වගේම තවත් අති දක්ෂ මිනිස්සු මේ සම්බන්ධව දැනුම තියෙනවා මේ මිනිස්සුන් එක්කහුව කරන්න ඕනේ එක්කහුව කළා මේ මිනිස්සුන්ගෙන් මේ මේක අරගෙන ගොවියන්ට මේ මේ දැනුම දෙන්න ඕනේ එහෙම වැඩ පිළිවෙලක් නැහැ මට නම් පේන්නේ මේ මාධ්‍ය වලත් තියෙන්නේ ඒවලට පොඩ්ඩක් දැම්මා ඒක එතනින්ම දියාරු වෙනවා මේ ගැන අඩුම ගානේ මේ ගැන හොඳ වැඩසටහනක් කරලා මේ මේ දැනුම තියෙන මිනිස්සුන් අපි එක්කහුව කළා මේ මිනිස්සුන්ට උවමනා කරන සම්පත් ටික දීලා මේක වැඩි දියුණු කරන්න ඕනේ මේ එහෙම නැතුව මේක ගෙනියන්න බෑ අපිට කොම්පෝස්ට් වලින් කරන්න බෑ එහෙම බෑමනේ කියන්නේ අපි බෑයි කියනෝ නම් අපි කරලා පෙන්නනවා දැන් මට මතකයි මේ 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 මාධ්‍ය මේ හිටපු එක ඇමති කෙනෙක් ඇවිල්ලා කියනවා කියන්න බය නැහැ මේ අවුරුදු 20ක්වත් දැනවලු මේ කාබනික වලින් අපේ පොළොව හදන්න එතකොට 20ක් වෙනකන් අපි දාන්නේ මොනවද දැන් විදේශ රටවල් කාබනික පොර සෑම දෙයක්ම භාවිතා කරන ගමන් ඔය දැන් එතන මෙහෙම දෙයක් තියෙනවා දැන් විදේශීය ඇමරිකාව පවා ඒගොල්ලෝ දැන් මේ වෙනකොට සෑහෙන කාබනික ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා නමුත් ඒගොල්ලෝ කියන්නේ අපි මේවා කරගෙන ගන්න කාබනිකව කියලා. මොකද එහෙම කිව්වොත් එහෙම ඒගොල්ලන්ට වෙන්නේ ඒගොල්ලන්ගේ ජරාව ටික අපිට විකුණ ගන්න බැරුව යනවා. ඉතින් අපේ ගොවියොත් ඒ ලණුව කනවා. මේ අපි පොළොවට දාන්නේ මොනවද? අපේ වතුර ටික නාස්ති කළේ මොනවයින්ද? ළමයෙක්ද කුඹුරකට බහින්නේ විස බීජ කියලා. එතකොට ඒ විස බීජ දැම්මේ කවුද? අපි ඒවට උත්තර හොයාගෙන ඉන්න එපා. ඒවට උත්තර හොයන්න නම් අපි මේ රසායනික වලින් මිදෙන්න ඕන. මේක අපිට බෝ නොවන රෝග, බෝ වෙන රෝග. දැන් කීයක් හැදිලා තියෙනවද? මේ අපි අපේ වතුර ටික විනාශ කළා අනාගත පරම්පරාව කවදා හරි ශාප කරන මේ දැන් ඒ හැම ඒ හැම ශාප කරන්න වෙලා අපේ පොඩි උන මන්දපෝෂණේ ඇයි මේ මෙච්චර පලා වර්ග 100 ගණන්ක් තියෙනවා මේ රටරන් මැනික් මොකද්ද ඔය කියන්නේ අපි මොනවද නැද්ද මේ මේ නිදානයක් උඩ ඉඳගෙන අපි මොකද්ද මූද දියා බලාගෙන ඉතින් නැවක් වෙනකන් ඉන්නවා නැවක් නැවක් බඩගිනි විකල්පයක් නැහැ ඉතින් විකල්පයක් කියන්නේ මඤ්ඤොක ගහක් හිටව ගන්න මිනිස්සෙක් ඉන්නවා අද නිකම් බලන්න හන්දියක් ගන්න කියලා තරුණ සමයේ කොච්චර සමයක් දවසකට අපතේ යනවද කියලා. ඇයි මේ මිනිස්සුන් යොම කරන්නේ නැත්තේ? නිකන් කණ්ඩා දෙනවා. කාලා ඉන්නවා. ඒක තමයි දැන් මේවා ඒගොල්ලන්ට හොඳ පණිවිඩයක් මේක ලබා දෙන්නේ. මේ අපි හිතලා අපි කරපු දෙයක්. කරපු දෙයක්. දැන් මේකෙන් බලන්න www.srilanka.lk.com මේක පැහුණොත් මේ ගමේ ඉන්න පවුල් ටික අපිට ජීවත් කරන්න පුළුවන් එක මාසයක්. කැඳවලි. ඉතින් ඇයි මේක බලලා තව මිනිස්සුෙකුට කරන්න බැරි? අපිට ඉඩක් නැහැ. අපි මේ බොහොම අමාරුවෙන් ඉඩමක් දෙකක් හොයාගෙන කරන්නේ. ඉඩන් තියෙන මිනිස්සුන්ට මේවා කරන්න පුළුවන්. කරන්නේ නැහැ. ඉතින් අපිට කියන්නේ පිස්සු කියන්නේ මේ කාබනිකව කරන්න බෑ. අපි කරලා පෙන්නනවා. කරලා පෙන්නනවා. හරි. දැන් අවසාන වශයෙන් යමක් කියන්න පුළුවන් මේ ලංකාවේ ඉන්න කහ වගා කරන ඔය දැන් ජයන්ත මහත්තයා පණිඩියක් කිව්වා ඔබත් කහ වගා කරන මම දන්නවා මමත් කහ වගා කරන අක්කර පහක් හයක් කහ වගා කරන ගොවීන් මේ කාලයක් පාවිච්චි කරේ වසුන් වෙනුවට පාවිච්චි කරේ පිදුරු සහ ඒ කියන්නේ පොල්ලතු තවත් කොළ වර්ග ඔවුන්ට දෙන්න පුළුවන් පණිඩිය මොකද්ද මේක ලොකු පණිවිඩයක් හැම එක්කෙනෙකුටම කියන්නේ මේ ගොවිතැන කියන එක දරුවන්ට පුරුදු කරන්න මේ රැල්ලක් විදියට නෙමෙයි මේක පුරුද්දක් විදිහට කරයන්. එතකොට හුරු වෙනවා. Tamanṭa wamana de taman gedara me waga karana. Api school yana kale apita me school e purudu kala. Apita ekak tiyena ape taatala karamu danumak tiyena. Eka api me karanne. Anika damai bæ kiyala nikan indepa karanna puluwan. Api kahak kara pahak keruwa obathumak danno. Api kahak kara paha karanna hadana kota apita me apita athe salli dibunna. Habai api hariye na. Dan me wenakota මාස දෙකක් තුනක් අපි පස්සේ වීඩියෝ පටියක් කරා වීඩියෝ පටියකින් මේ කරලා පෙන්නන්නේ අපි කරලා පෙන්නන්නේ අප මම කියන්නේ මේ පොළවේ ඕනම කරමැට්ටක්
කරන්න බැහැයි කියනෝ නම් එන්න හැබැයි අපි ගාව මේ මේ ඉල්ලුමට සැපයුමනේ මේ තියෙන්නේ අපි පොර ටිකක් හැදුවත් ඒක ඉහළම ප්‍රමිතියට හදලා තමයි ගොවියට දෙන්නේ අපි ඒකට 10යි අලු දාලා නැත්නම් කිරි මැටි දාලා අපි දෙන්නේ නැහැ ඒ අපි ඉතුරුද අපි කරන්න බැහැයි කියනෝ නම් අපි ගාවට එන්න අපි කියලා දෙන්නම් හැබැයි පොරුන්ට වංචාකාරින්ට නම් අපි මේ දේ දෙන්නේ නැහැ අපි හරියට කරන රටට ආදරේ මහ පොළොට ආදරෙන් කරනවා නම් අපි ඒ ටික බොහොම ස්තුතියි නැවත අපි අර ඔබලගේ කහව ගාවට ගිහිලා අපි නැවත වීඩියෝ පටියක් කරමු මෙතන දැන් මෙතන අපි බලමු මෙතන ඉන්නවා විශ්වවිද්‍යාලයේ කුෂිකර්ම උපාධිය හදාරන ශිෂ්‍යාවක් ඔබතුමිය දැන් මේක දැකලා ඔබතුමිය දැන් කුෂිකර්ම විශ්වවිද්‍යාල මේ විශ්වවිද්‍යාලයක කුෂිකර්ම උපාධිය හදාරනවා ඔබතුමිය දැන් මේ වගේ දෙයක් දැකලා නැතිද ඔබතුමියට කියන්න පුළුවන් මේක දැක්කට පස්සේ මොකද්ද කියන්න පුළුවන් දැන් අදහස් කිහිපයක් ලබාද ඔබතුමියට මොකද්ද කියන්න පුළුවන් මේ දේශයේ වගාව ගැන කුෂිකර්මාන්ත ගැන ඔබ ඉගෙනගත්ත දේවල් ගැන මොකද්ද ඔබතුමියට කියන්න පුළුවන් පුදුමයිනේ අමුතුම පුදුමයක් දෙන ඇත්තටම පුදුම සාහිත්‍ය ඉතින් මේ ඔබලා ඉගෙන ගන්න ඔබලා ඉගෙනගෙන ඔබලාගේ අනිත් ශිෂ්‍යයන්ට යම් කිසි අදහසක් දෙන්න ඔබ අනිත් ශිෂ්‍යයන්ටත් එක්කම ශිෂ්‍ය පරම්පරාවට ඔක්කොන අනාගත පරපුරට වත්මන් පරපුරට මොකද්ද මේක දැක්කම අපිට හිතෙන්නේ මේ දිගේ වගේ දෙයක් ලංකාවේ කරලා නැහැ පළවෙනි වතාවට කරන්න ඔබට මේක දැක්කම මොකද්ද හිතෙන ඇත්තටම වෙනදාන් ඒක ඇවිල්ලා බැලුවා නම් ඒකේ තියෙන වල් බැලන් දැන් ඒකම දැක්කම හරිම අමුතු මේ දැන් අර අපි අක්කර පහක වල් පැල ගලවනවා දැන් මේකේ වල් පැල නැහැ මේක ආවි ඊට පස්සේ මොකද වල් පැල නැහැ ඒක විතරද මේකේ දකින්නේ කාබනික පොහොර ඒ වගේම සෑම දෙයක්ම නිර්මාණය කර දෙනවා ඔබත් මේක ආදර්ශයට අරගෙන මේ ගැන අධ්‍යයනයක් කරලා විෂයවට විෂයට අමතරව දෙයක් මේක. ඒ කියන්නේ මේවා විෂය උගන්වන්නේ නැහැ. විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් උපාධිදායක කොහොම ඉන්නවා. ඒගොල්ලෝ මේක අනුගමනය කරන්නේ නැහැ. ඉතින් මේක අපි කියනවා ඒගොල්ලන්ට මේක අනුගමනය කරන ඔබතුමියලට විෂය නැති වුණත් මේක අධ්‍යයනය කරලා අනුගමනය කළ අනාගත පරපුරට දෙයක ඔබලගේ යුතුකමක්. ඉතින් මම මෙතනින් සමුගන්න බලාපොරොත්තු වෙන වීඩියෝ පටින් මම කියන්නේ අපි මුලින්ම පටන් ගන්න දේ මෙතන කහවගාව ඒ කහවගාවෙන් බීජ අරගෙන අක්කර 5-6ක අපි කිලෝ 4000ක් විතර අරගෙන ඒකෙන් අක්කර 5-6ක කහවගාවක් කරනවා ඒකේ මම වීඩියෝ පාටි තව ටික දවසකින් ඉදිරිපත් කරන්න ඔබ ඈතින් දකින්නේ කාල සීමාවට මේ අපේ කහවගා කරන කාල සීමාවට අමතර ඒ කියන්නේ අවාරයට කහ පාත්තිය තමයි මේ දෙකද මේක අගෝස්තු මාසයේ වෙනකොට ගැලවෙනවා ඉතින් ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක් ඒ රටේ කෘෂිකර්මාන්තයෙන් රට දියුණු කරගන්න බැරි නම් මේ රටේ ඉන්න පාලකයෝ සහ මේ රටේ ඉන්න සෑම කෙනෙක්ම වග කියන්න වෙනවා වත්මන් දිනන බොහෝ දේවල් වෙලා තියෙනවා මේ සුන්දර රටේ ඕනෑම බීජයක් දැම්මුත් පැලවෙනවා ඉතින් මේ රට සංවර්ධනය කරගන්න බැරි නම් ඒ වගේම මේ රට විනත් විදේශ ජාතීන්ට තම තමන්ගේ ඉඩ කඩන් අනාගත පරපුර හිමි කොටස් දෙනවා නම් මේ වෙන විට ඩීසල් පෙට්‍රල් භූමි තෙල් ගෑස් නැතුව වෙන රටවල වලට නැවෙමින් අපේ වටිනා ඉඩම් සම්පත් දෙනවා ඒව වටිනාකම දන්නේ නැහැ පසුගිය කාලේ ණය වලට තව දේවල් කර අපි ඔය වීඩියෝ පටය ළඟදීම කරන්න මේ ඔබ දකින්නේ කහවගාවේ ලංකාවේ පළවෙනි වතාවට ලෝකයේ පළවෙනි වතාවට කහවගාව පොල් වගාව පළතුරු වගාව අල වගාව සහ එළවලු වගාව අතර කහවගාවේදී දේශීය සහල් වගා කරන දින භූමියක් අපි නැවත හම් වෙනවා තවත් මේ වගේම කෘෂිකාර්මික අරගලේ මම www.srilankalle.com ඒ වගේම www.kangannota.srilanka.com සහ එල්ලේ පුවත්පතේ ප්‍රධාන සංස්කාරක SJ සිල්වා ඔබට මේ වීඩියෝ පට බලන්න පුළුවන් අපි නැවත හමු වෙමු මෙවන් වීඩියෝ පටකින් සහ මෙවන් වගා බිමකදී නැවත හමු ස්තුතියි